ප ිට ියලු වාර්තාාව බිඳ මින් සියලු රටන් ොරු කරමින් ලංකාවේ වැටිම පිරිසක් නර්පනය ටෙලවිශන් ටෙලව කියදැ අපේ රටේ ඉතිහාසේ අඳුරුම කාලපරිච්චේදේ. ඒ ගැන සිදු විවාදයක් නැහැ. නිදහසින් පසු ලංකාව බංකළොත් කියලා නිල වශයෙන් ලෝකේට කියපු අවුරුද්ධනේද. ඒ අවරුද්දේ ඉදිරිපත් කෙරුණු අයවැය. මුදල් රාජ්‍ය ඇමතිවත් අන්දලා ඉදිරිපත් කළ අයවැයක්ද කියලා සාධාරණ සැකයක් ඇතිවුණා. මොකද මුදල් රජ්‍ය ඇමති රංජිත් සයේම්ඹලා පිටියේ නිතරමකි වේ මේ එන්නේ සුබසාධන අයවැයක් කියලනේද. දැන් ඊයේ මුළු අයවැය කතාවතුළම එහෙම සුභසාධනයක් නං දක්නට ලැබුණේ නැහැ. සත්ත පහකින්වත් වැටුප වැඩි වනේ නැහැ. සත්ත පහකින්වත් කිසිද්දු පාරිභෝගික බහන්්ඩයක මිල අඩ වනෙත් නෑ අඩුකලත් නෑ මේ තමයි ජනතාව ඉල්ලපු ජනතාව අපේක්ෂා කලපු ප්‍රධහන සුභසාධන දෙකනේද. ප්‍රධහන සහන දෙක අඩුමගානේ මේ ව්‍යංගෙන් හෝ අරගත. සමහර ක්‍රියාවලියකින් නැත්තන්තීන් දුවකින් බහන්්ඩ මිල පහත දැමීම හෝ. ඒ සඳහ වූ කිසිදු උත්සාහයක් මේ අයෑ තුළ දක්නට ලැබුණේ නෑ. එවෙනුවට ඉන්දන මතත් අධිභාරයක් පැටව්වා. ඒම ුණහම යළිත් ඉන්දන ආනයනීදිම මිල්ල ඉහල යනවන්නේේද. ආය ඉන්දන මිල ඉහල යන්න යන්න බහන්ඩ හස් සේවාවල මිල ඉහලයාමයිතිං. කාටද වලක්වන්ට පුළුවන්නේද. එතකොට මේ අයවැය එක ටලිවකකින් දෙකින් විග්‍රහ කරට අමාරු. හොඳේ නමුත් එකක් ඉතා පැහැදිලි. මුලු ඇවැය කතාව තුළම අපට ඇහුනේ අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා කියන වචන දෙකනේ ද මෙයහල බලන්නකු. අපේ රජය මූල්‍ය ස්ථායිකරන වැඩසාටන්න තුළින් බලාපොරොත්තු වෙනවා මැදිිකාදීන ආර්ථික වර්ධනය සියයට පහත් දක්වා ලඟාවන ඇතයි අපික්ෂ කනවා. අපේක්ෂා ඕනම වෙලාවක බලාපොත්තු ඕනම වෙලාවක බිඳ වැටෙන්ට පුළුවන් බිඳ වැටිලතියෙනවා අනන්තයි අප්‍රමාණයිනේද. ඒත් නැතම් ඉතින් ස්ට වෙන්නේ. හෝ ඉෂ්ට කරන්නේ නැතුව ඉන්ට පුළුවන් අපි රටේ අයවැෑ කතා බොහොමයක් සිහින සාප්පු වගේ හරියට සින්ඩර් ලගේ සුරංගනා කතා වගේ එකට හොඳම උදාහරණය විස්සයි විසිේක අයෑය කතාවේ කැනෙ පහුගේ අයවැය කතාව හොදේ පහුගේ අයවැෑ පොරුන්දු ගැන වෙරිටේ රිසර්්ආයතනය පරේෂණයක් කලා විස්්සයි විස්්ස අයවැයේ පොරොන්දු වලට මොකද උනේ කියලනේද. එගලු පාදකරගත්තා පොරොන්දු තිස් එකක් ප්‍රගතිය සීයට හයයි ඒ කියන්නේ විස්්සයි විසේක අය ගත්තහම ඉටු කරලා තියෙන පොරොන්දුවල ප්‍රමාණය දළවශයෙන් සියයටට හයක විතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. හරිද ද ලෝකේ අනි තරටවල් එක සසඳනකොට ඒ ලෝකේ අනි ත්‍රටවලප අයවැයේ ප්‍රදහනම ලක්ෂණය තමයි විනිවිධ භාවේ පාර දෘශ්‍ය භාවයනේද අපේ රටේ අයවැෑ විනිවිදධ භාාවේ තියෙන්නේ අන්තීම අවම තැනක ලෝකේ වෙනත් රටවල් ඉදිරිපත් කරන අයවැෑවල විනිවිධ භාවය ගත්තහම අපි ඉන්නේ අනුතුන් වනි විර ැනක හදමේත යි ඔ වෙරිටේ රිසර්් ස මීක්ෂණය ප්‍රතිඵල. තවත් පුදුම එලවන කතාව තමයි ඔය විස්්සයි විසියක අයවෑ තයනෙ ැන පහුගේ අයවැෑ විස්සයි විසි දෙකට බලපානු දිරගෙනාපු. අයවැෑනේද ඒකේ වෙන් කල මුදලක් තිබුණා රුපියල් බිලියන අසුවකයි දසම පහක් විධකාරයන් තිබුණා එක ඇතුළේ. මේ මුදල් යෙද වූ ආකාරය තාමත් රහසා. ඒකයැන්නේ අයවැයින් වෙන් කළ රුපිියහල් බිලියන අසුව එකයි දසම පහක මුදලට ඒ මොකට දවැෑ කලේ මොකද ඒ ප. තිය කියේලා හොයාගන්ට ඔය සමීක්ෂණයටත් බැරි වුණා හරිද මේක පුදුම රටක්්නි නේද. දැම් බලමුකෝ රටේ දැවනම ප්‍රශ්ණය විදේශවිනි මේ හොයාගන්න එක. නේද. ඒකට ආපු ලොකුම යෝජනාවමකදද ත්‍රයි ලෝක විජේ පත්්‍රහෙවත් කන් සවබල අපන අයනේ නේද. ඉළඟට සිකරට්වලට බදුගහන්න තිබුණු අවස්ථාවන ඇති කරලා බඩිවල්ට රපියල් දෙකක් වැඩි කලා. එතකොට සිකරත්් බද්ද වැඩි කලේ නැත්ති ඇයිකනෙක අහන්ටම වෙන අන නේද සිකරට් එක් හරි පුර ගන්න න. වෙන වෙලාවකඒ එකත් විස්තර කරන්නම් එකක් දැම් පැත්තකින්ටියමක ුණනේද. කොහම උනත් පාඩු ලබ ආයතන ප්‍රතිවහෝ ගතකරන්ට වෙනවා ඒ හරි එක ඇත්ත. දැම් මේ පාඩු ලබන ආයතන වෙනුවට ලාබ ලබන ටෙලිකොම් එක රක්ෂණ සංස්ථාවගේ ඒවත් ප්‍රතිව්ුව ගතකරන්ටනේ ඊය යෝජනා කළේ ඒක හරි පුදුම වැඩක් නෙනේද ආයතන පනස් දෙක් තිේෙනවාු. ඕ ශ්‍රී ලංක එක දිගටම පාඩුරිි හොඳයි ඒක ප්‍රතිහුව ගත කරන්නකෝ ඒට අපි කැමතිීකයමු ක නේද ඒ අස්සේෝම් ලාබ ලබන ආයතන ගහන්නමකොටද එතකොට පස්පෝට් වී සගාස්තු ඉන් සියයට විස්සකින් වැඩි කලා නේද එකත් සහනයක් අවශ්‍ය වෙලාවක් න නේද. ගෘහසේවේට හරි යන්න හිතහදාගත්ත මනිසුන්ට ැ තවත් ඉතිං පස්පෝර්ට්කටත් වැඩිපුරගාක් ගෙවන්ට වෙනවා නේද. ඒක ම මේ තෝරගත් පලාාත්කිහිපකට විශේෂ ආර්ථික කලාප යෝජනාවක් කාව එක කම්බන්තට අනික ත්‍රීකුනාාමල්හයේ ඉළඟ එක බස්නාහිර පලාාතට සහ්වයඹට හරිද දැන් මේ විශේෂ ආර්ථික ලා poතුle ඇ. ඇත්තටම අප මේ වන විටත් මුහුණ දෙමින් සිටින බූදේශපාලිනිික ක්‍රියාවලිය බූදේශපාලනිික බලපෑම්. හරිද එහිලා විශේෂයෙන්ම චීනය ඉතින් හම්බන්තටට හරි ආසයිනය නේද. ඉන්දියාවේ අදානිලා තිරිකුණාමලයේ සහව බස්නාහිර පලාාතේ වරායවල් තියෙන පැත්තට හරි කැමති. හරද ඔය තමයි අපි මුහුණ දෙමින් තියෙන බූදේශපාලනය එතකොට මේ භූදේශපාලනය තුළ ඇමරිකාවත් හරියට ලැදියාවක් දක්වනවනේද. දැන් අපි වැටිලයි මේ නය උගුල නිසා ඇත්තම කිව්වෝත් අපට අද ඉන්දියන් සාගරයේ ඇතුළෙත්තනියම නැගිටිනවාතියා දන්න ගහගෙනවත් ඉන්න පුළුවන්කමක් නෑ එහෙම ඉන්න දෙන්න මේ රටවල් සූදානුණුත් නෑ එක තමයි පේන්ට තියෙන නේද. දැන් මේ අයවැය වෙලාවකට බැලුහාම අ සීනිතවරූ පාසානම් වගේ කියල තමයි පේන්නේ නේද. සාටකේ වෙනුවට ටයි එක තිබ්බවගේ කියලයි තමයි දකින්ට ලැබෙන්න්නේ නේද. ඉදිරියේද එකින් එක විස්තරන්නම් දැන්වුවේ රජේරෝහ වලටත් ගෙනවාටු කතාවක් කාවන නේද දැන් අදටත්න් සමහර රජේ රෝහල්වල මුදල් ගෙවන කාම්ර තියෙනවා හරිද දැම් මේ එන්නේ යන්නේ අවෂදවලට යම් කිසි මුදලක් ගෙවලආරමේ කවුලුවලින් ගන්න කතාවක් ආවන නේ දෙක දවසකන් සෞඛ්‍ය ඇමති කෙහෙලිය කිව්වනේ ආන් ඒකද කොහෙද මේ එන්ට යන්න ඒ කියන්නේ එක් රජයේ රෝහලක් ඇතුළේ එතකොට ගෙවනවාටටුත් තියෙන නිකන් දෙනේ කත් තියනෙනවා අනේද තොට මුදලට දෙනේකයි ගෙවල ගන්න එකයි දෙක කරිට නික අරමේ කිම්බුලබනිසි න හොද නිදපුක්කිම් බලබනිස් මේ මාල්ළු හොත් දක්ක එක් අනාගෙන කනුවගේ වැඩක්මගේ තමයි වෙන්ට යන්නි කියෙලායි පේන්නේ මේ අයවැයේදී ඔය මුදල් ඇමතිකේපු එක ප්‍රකාශයකට අපේ කල්පනාව යායුතුමයි. ඒ තමයි මේ රුපියල දැන් ස්ථාවරවෙමින් තිබෙනෝ කියපු කතාව ඇත්තටම රුපියල ස්ථාවරවෙමින් තිබෙනවාද කියලා යථාර්ථවාදෝ විමසන්ටම අවශ්‍යයිනේද. හෙට් ටෙලිවැකයෙන් ඒ ගැන වැඩිපුර කතා කරමු. එතකොට දැන්ක් මේ අයවයි ඇතුළේ හොඳ යෝජනා ක කියපේ කුත්තිේවා ඒත් හොඳ හෙට පැහැදිලිව විස්තර කරන්නම් නේද. කොහම වුණත් අපේ ප්‍රාර්ථනය අරන් විස්සයි විසියක අයවැයි වගේම. අතීතය සිහිනයක් පමණයි ඉටු කළ පොරොන්දුවක් නෑ. එදා විශ්වාස කළේ නැත්නම් මෙදා බංකුළු තරටක් නෑ කියලා නේද. ආං එහෙම කියලා පොරොන්දු අපේක්ෂා හුදෙක්ම ඕනම වෙලාවක බිද වැටෙන්ට පුළුවන් ඉටු කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා අද ටෙල්ිවැකිය මතක් කරමින් අවසන් කරනවා.